IPL තරගාවලියට වැඩිය අපිට වටිනා තරගාවලියක් මේ වෙද්දි ශ්‍රී ලංකාවේදීම පැවැත්වෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ඒ කණ්ඩායමත් ඇෆ්ගන් ඒ කණ්ඩායමත් අතර ක්‍රිකට් තරගාවලිය. මේ තරගාවලිය ආරම්භ කරමින් තිබුණු පළවෙනි තරගයේ ජයගන්න සමත් වෙන්නේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම. තරගේ කාසිවාසි දින්න ඇෆ්ගන් කණ්ඩායම තීරණය කරන්නේ මුලින් පන්දු යවන්න. ඒ අනුව පිටියට එන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තමන්ගේ පන්දු අර 50දී ලකුණු 304ක් කඩළු 8කට ලබා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ නුවනිදු ප්‍රනාන්දු. නුවනිදු ලකුණු 83ක් ලබා ගන්නේ පන්දු 63කට විතරක් මුහුණ දීලා. ඒ 6 පහර 2කුත් 4 පහර 8කුත් එක්ක නුවනිදුට අමතරව ආරම්භක ප්‍රතිකරු නිශාන් මදුශංක ලකුණු 72ක් ලබා ගනිද්දී අංක 3 ප්‍රතිකරු විදිහට පිටියට එන කමිල් මිෂාර ලකුණු 48ක් ලබා ගන්න සමත් වෙනවා. පන්දුවෙන් දක්ෂතා පෙන්වන බිලාල් සමී කඩළු 4කුත් මොහොමඩ් සලීම් කඩළු 3කුත් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 305ක ඉලක්කයක් හඹා යන්නේ එන ඇෆ්ගනිස්තාන කණ්ඩායම එක අවස්ථාවක පන්දු ආර 30ක් වෙද්දී ලකුණු 179ක් එක කඩුල්ලක් දැවී ලබාගෙන ප්‍රබල තැනක හිටියත් නායක සහනාරච්චි දඟපන්දු යවන්නෝ නිසි ආකාරයෙන් යොදා ගැනීම එක්ක ඇෆ්ගනිස්තාන කණ්ඩායම පීඩනයට පත්වෙන විදිහ තමයි අපි දැක්කේ. ආරම්භක ප්‍රතිකරු රියාස් හසන් ශතකය ලබා ගැනීම එක්ක සහනාරච්චිගේ ගොදුරක් බවට පත්වීම එක්ක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලබා ගන්න ඕන ලකුණු වේගය ඉහළ යන විදිහ තමයි දකින්න තිබුණේ. පන්දුවාර 48කදී ඇෆ්ගන් කණ්ඩායම ලකුණු 277ක් කඩළු 7කට රැස් කරගෙන ඉද්දී අයහපත් ආලෝක තත්ත්වයක තරගේ නතර කරන්න විනිසුරුව තීරණය කරනවා. ඒ වෙද්දි ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඉන්නේ පන්දුවාර 2කදී ලකුණු 28ක් අවශ්‍ය වෙලා ඩක්වට් ලුයිස් න්‍යාය අනුව තරගේ ලකුණු 8කින් ජයග්‍රහණය කරන්න තමයි ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙන්නේ. ශ්‍රී ලංකා නායක සහන් ආරච්චිගේ පන්දුවාර 10දී ලකුණු 40ක් විතරක් දීලා කඩළු 3ක් දවා ගන්න සමත් වෙනවා. සිරාස් ගුණසේකර චාමික හේමන්ත අතරේ ඉතිරි කඩළු 4 බෙදලා යන්නේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යවන්නෙක් විදිහට චාමික ගුණසේකර චාමික කරුණාරත්න යම් ප්‍රහාරයකට ලක් වෙද්දී මොහොමඩ් සිරාස් පන්දුවාර 6දී ලකුණු 29ක් විතරක් දීලා තමයි කඩුල්ලක් ලබා ගන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.